අයිබෝවන් සුභම සුබෝදෑසන ප්‍රාර්ථනා කරනවා බදා දන්න දුන් සෙවන විශේෂඥ වෛද්‍ය හමු සමග එකතු වී සිටින ලෝකවාසී ඔබ සැමටම. ඉතින් සුපුරුදු පරිදි අදත් අපි ඔබේ කාර්යාලයට නිවහනට පැමිණලා සිටින්නේ විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡාවකින්. ඔබගේ වෛද්‍යමය ගැටලුවලට පිළිතුරු සපයන අතරතුර ඔබ යම් හෝ රෝගාබාධයකින් පෙළෙනවා නම් මේ නිසා ඇති විය හැකි අනවශ්‍ය සංකූලතාවලින් ඔබව ආරක්ෂා කර ගැනීමට. ඉතින් අදත් අපේ ආරාධනෙන් අපේ මැදිරියට පැමිණලා සිටිනවා විශේෂ අමුත්තෙක්. මීට මාස කීපයකට කලිනුත් අපේ මේ වෛද්‍යවරයා අපේ මැදිරියට කැඳවගෙන ඇවිල්ලා ඉතා හරවත් සාකච්ඡාවක් සිදු කරා. ඉතින් අපි තීරණය කරා අදත් එතුමාව අපේ මැදිරියට කැඳවනින්ද. ඔහු දඹුල්ල මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අර්ජුන ඇල්ලපොළ මහතා. අපි අර්ජුන ඇල්ලපොළ මහතා කොළඹ ටෙලිවිෂන් මැදිරියට අයිබුවන් කියලා පිළිගන්නවා. අයිබුවන්. හිතවත් ප්‍රේක්ෂකයනි, අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන දේ වෛද්‍යතුමාගේ නම කියනකොටම ඔබට පැහැදිලිවන්න ඇති. ඊට මාස දෙක තුනකට කලිනුත් අපි විශේෂයෙන්ම මේ මානසික ආබාධ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. ඉතින් නිදහස උදාවෙන්න උදාවෙලා අවසර 60 ගණන්කට අධිකයි. අපි මේ අවුරුද්දේ නිදහස සමරන්න තව හෝරා කීපයක් තමයි අපිට ඉතුරු වෙලා තිබෙන්නේ. ඉතින් මේ නිදහසේ අරුණලු වැටෙන සමයක තමයි විශේෂයෙන්ම මේ මානසික නිදහස ගැනත් අපි සාකච්ඡා කළ යුතුයි. විශේෂයෙන්ම රටට නිදහස ලැබිලා තියෙනවා. නමුත් අපේ හදවත්වල අපේ මිනිසුන්ට මේ නිදහස 100%ක් අපි භුක්ති විඳිනවාද? විශේෂයෙන්ම සෞඛ්‍යමය අතින් නිදහසකද අපි ඉන්නේ කියන තත්ත්වයක් ගැන අපි සාකච්ඡා කරන්න ඕන. විශේෂයෙන්ම අද තිබෙන වටපිටාව කොහෙත්ම ඒ තරම් සුදුසු වටපිටාවක් නෙමෙයි සෞඛ්‍යමය අතින් අපි බැලුවොත්. මොකද තව වසර කීපයකින් අපේ රටම විවිධ ආබාධවලට ලක්වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් ඒනුත් ප්‍රධාන දෙයක් තමයි මේ මානසික ආබාධ. ඉතින් විදේශගතව ඉන්න ඔබට විශේෂයෙන්ම මේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙනවා නොඅනුමානයි. මොකද බෙහෙවින්ම කරුණු කාරණාවකට හේතු වෙන්නේ ඔබ දුරු රටක සැතපුම් දහස් ගණනක් එහා රටක ඉඳලා ඔබගේ හිතවතුන් ඔබගේ ඥාතීන් හැරදමා ගොස් ඔබ තනිව රැකියාවක් කිරීමේදී ඔබට විවිධ මානසික ආබාධ ඇති වෙනවා. ඉතින් මේ ආබාධ සමහරලාවට ඔබට කියාගන්න කෙනෙකුත් නැහැ. ඉතින් මේ නිසාම තමයි අපි මේ මානසික ආබාධ ගැන අදත් කතා කිරීමට තීරණය කරේ. මා ආරාධනා කරනවා ඔබට යම් හෝ ගැටලුවක් තිබෙනවා නම් මේ ප්‍රසිද්ධ මාධ්‍යයක් මේ මාධ්‍යයට ගැළපෙන ආයුරි ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න වෛද්‍යතුමා සූදානමින් සිටිනවා එයට සජීවීව පිළිතුරු සපයන්න. හොඳයි වෛද්‍යතුමනි, අපි සරලව ආරම්භ කරමු. විශේෂයෙන්ම මීට මාසයකට දෙකකට කලින් අපි කතා කරත් නැවතත් අද එකතු වෙන ප්‍රේක්ෂකිනුත් සලකලා මේ මානසික ආබාධයක් කියන්නේ මොකද්ද කියලා අපිට සරලව පැහැදිලි කරලා දෙන්න. සරලව කිව්වොත් මානසික ආබාධයක් කියන්නේ මනසේ ඇති යම් ව්‍යාකුල භාවයක් හෝ මනසේ තියෙන යම් අසනීපයක්. දැන් උදාහරණයක් කියලා ගත්තාම හෘද වස්ති රෝග වලට අපි කියනවා හෘද රෝග කියලා. ඒ වගේම පිනල් ආශ්‍රිත රෝග වලට පිනල් රෝග කියනවා. ඒ වගේ තමයි මනස ආශ්‍රිත රෝග මානසික රෝග. නමුත් විශේෂය වන්නේ අපි කවුරුත් නිවැරදිව දන්නේ නැ මනස කියන්නේ මොකද්ද, මනස කොහෙද තියෙන්නේ කියලා. මුලයේ සම්බන්ධ දෙයක් කියලා දන්නවා. නමුත් මනස දෙන ස්ථානයක් දන්නේ නැහැ. ඒක නිසායි මේ අනිත් රෝග වලට වඩා මේක වෙනස් වෙන්නේ. විශේෂයෙන්ම දැන් හෘද වස්ති රෝගයක් එහෙම නැත්නම් පිනල් රෝගයක් අපිට එක්ස්රේ පින්තූරයක් අරන් එහෙම නැත්නම් ලේ පරීක්ෂණයක් කරලා අඳුර ගන්න පුළුවන්. නමුත් මනස සම්බන්ධයෙන් එහෙම නෙමෙයි. මොකද මනස හරියටම භෞතිකව පිහිටන ස්ථානයක් දන්නේ නැති හින්දා ඒ වගේ පරීක්ෂණ වලින් මනස තියෙන්නේ කොහොමද, මනස ගැන එහෙම ඒ විදිහට පින්තූරයක් ගැනීමට හෝ රිපෝට් එකක් කරීමට අමාරුයි. නමුත් පැහැදිලිවම මේවා මනස සම්බන්ධ රෝග, හිත සම්බන්ධ රෝග අඳුර ගන්න පුළුවන් වෙන්නේ කතා කිරීමෙන්. එහෙම නැත්නම් හිතේ තියෙන ගැටලු, හිතේ තියෙන ප්‍රශ්න තවත් කෙනෙක් සමඟ පැවසීමෙන් ඒ ගැන සුසුකමක් තියෙන. එතකොට සරලව කිව්වොත් මානසික රෝග යනු මනසේ ඇතිවන රෝග. හොඳයි වෛද්‍යතුමනි, දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවාට වෛද්‍යතුමනි. විශේෂයෙන්ම අපි පොදුවේ කියනවා අපි හැමෝටම
මානසික ලෙඩ්ඩු කියලා සමහරලාට ඒක අඩු වැඩිවීම තමයි සමහරලාට මානසික ලෙඩෙක් ගණයට අපි ඔහුව ලඝු කරන්නේ වෛද්‍යතුමනි. නමුත් අපි බෞද්ධයෝ වශයෙන් විශේෂයෙන්ම මනස තමයි අපේ සෑම දෙයකටම මුල් වෙන්නේ. ඉතින් මේ මුල් වීමම හේතු කොටගෙන සමහර අවස්ථාවලදී මනසේ ලෙඩ වෙනවා. ඉතින් මේ මනස ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම මනස ගැන කතා කරපු ලෝකයේ අංක එකේ දාර්ශනිකයා තමයි අපි ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ දේවල් මේ අපි කොයි ආගමක සිටියත් බොහෝ විට සෑම ආගමකම යතිවරු කියලා තිබෙන මේ මනස සහ හොඳ ක්‍රියා කරන්න. මේ මනස ලෙඩ වුණාම විශේෂයෙන්ම අපි කොහොමද දැනගන්නේ වෛද්‍යතුමනි? දැන් මම මුලින් කිව්වා මේ හැමෝටම මානසික ප්‍රශ්න තියෙනවායි කියලත් අපි කතාවට කියනවා. අපි මනස ලෙඩ වෙලාම කියලා දැනගන්නේ කොහොමද වෛද්‍යතුමනි? ඔව්, ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් අනුර මානසික රෝගයි මනසේ තියෙන පොඩි පොඩි විනාශ වීම, පොඩි පොඩි දුකවල් ලෙව දිවර්ගයක්. අපි හැමෝටම මානසික ගැටලු තියෙනවා. මේ වගේ ඉදිරියදා ජීවිතේ මොන දේ නොයෙක් නොයෙක් මනසේ විනාශකම් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති නොවනවා නම් ඒකත් ගැටලුවක්. නමුත් මානසික රෝග කියන්නේ සාමාන්‍යයෙන් ඇතිවන ඉදිරියදා වෙන වෙනස් වීම නෙමෙයි. ඊට වඩා දුරට ගිය, ඊට වඩා දරුණු මට්ටමට වෙච්ච ගැටලුවට තමයි මානසික රෝග කියන්නේ. එතකොට සැලකිලි ප්‍රමාණයකට උද්දීලයන්ගෙන් මානසික රෝග තියෙනවා. දැන් අනිත් රෝග වලට වඩා වෙනස මානසික රෝග වල මම මුලින් කිව්ව එක වෙනසක් ලේ පරීක්ෂණ වලින් එක්ස්රේ බින්දුව වලින් අඳුර ගැනීම පහසුයි. ඊටු දෙය තමයි මානසික රෝග අපිට පිටස්තර කෙනෙක්ට පෙනෙන්නේ නොඑක් නොඑක් විදිවලට. මම එක උදාහරණයක් කියන්නම්. දැන් ඔබ හිතන්න ඔබගේ ඉතාමත් හොඳින් ඔබගේ ගෙදර මිතුරෙක් ඉන්නවා අවුරුදු 25 තියක් මෙච්චර කාලෙ ඉතාමත් හොඳින් ගියා. නමුත් දැන් එක සැරේම සති කිහිපයක ඉඳලා ඔහු තනියම කතා කරන්න පටන් ගන්නවා, තනියම ඉන යනවා. මෙන්න මේක මානසික අසනීපයක් වෙන්න පුළුවන්. අපි තව උදාහරණයක් ගමු. මෙහෙම දැන් තවත් පුද්ගලෙක් ඉන්නවා ඉතාමත් හොඳින් රැකියාව කරන ගුරුවරයෙක් පාසලට ගිලු ගන්නවා. නමුත් දැන් මාසයක දෙකක ඉඳලා ඔහු පාසල් යන අධිමදි කරනවා, සටහන් ලියන්නේ නැහැ, උදේ නැගිටින්නේ නැහැ, කිසි වැඩක් නැහැ කියලා කියනවා, කිසි දෙක ප්‍රතිඵලයක් නැහැ කියනවා. ඔන්න ඒකත් මානසික අසනීපයක් වෙන්න පුළුවන්. ඒ වගේම මානසික අසනීප කියනවා වැඩි හිටියන්ට පමණක් නෙමෙයි දරුවන්ටත් දෙන්න පුළුවන්. තවත් දෙකෙන දෙයක් තමයි පාසල් දරුවන් ඉතාමත් වැඩිපුර දකින්න අපි කුඩා පන්තිවල දරුවන් දරුවෙක් ඉන්නවා හරිම අමාරු එක තැන තියාගන්න. හරියට අම්මලා කියනවා වයින් කරලා ඩොක්ටර් මේ ළමයා වයින් කරලා වගේ හැමතැනම දුවනවා. පාසල්ට ගියාට පන්ති වැඩක් කරන්නේ, ගුරුතුමාව ගන්නද්දී දේ සවන් දෙන්නේ නැහැ. ඒ වගේම අනිත් ළමයින්ගේ දේවල් අදිනවා, උඩ නගිනවා, වැටෙනවා, තුවාල කරගන්නවා, රණ්ඩු වෙනවා. ඒ වගේ අධිකව ක්‍රියාකාරී වීම අවධානය අඩු කරගෙන අවධානය හරියට දෙන්න බැරිකමත් මානසික රෝග. එතකොට ඔය සරල උදාහරණ තුනේ මුගුල්ලන්ට ඔබට පේනවා ඇති මානසික රෝග කියනවා එක නිශ්චිත රෝග ලක්ෂණයක් තියෙන රෝග නෙමෙයි. නිශ්චිත රෝග ලක්ෂණ කොටස් කීපයක්. තනියම කතා කිරීම, දුක, අධික්‍රියාකාරීත්වය, ඒ වගේම මත්පැන් සහ මත්ද්‍රව්‍ය, ඒවට බැවීම, මේ ඔක්කොම එක් එක් වර්ගයේ මානසික රෝග ලක්ෂණ. එතකොට අපිට පොදුවේ එක ලක්ෂණයක් කියලා මේක තිබ්බත් මානසික රෝගයක් කියලා කියන්න බෑ. ඔබට සුදුසු වෙන්නේ මානසික රෝග වර්ග ගැන දැනුවත් වීමක් ඇති කරගෙන ඒ රෝගියට ඇතිවන රෝග ලක්ෂණ දැන ගැනීමකින් තමන් දන්න කියන කෙනෙක්ට හෝ තමන්ගේ මිතුරෙක්ට හෝ ඥාතියෙක්ට මානසික රෝගයක් තියෙනවද කියලා සැක කිරීමට ඉගෙන ගැනීම. ඒ කියන්නේ මෙහෙම වෙන්න බැරිද කියලා සැකීත ඇති වුණොත් ඒක මම හිතන්නේ සුදුසුයි. ඒකට ඔබ දැනගත් දැනුවත් වෙන්න ඕනේ ප්‍රධාන වර්ගයේ මානසික රෝග මොනවද, ඒ වගේ ලක්ෂණ මොනවද කියන එක. හොඳයි වෛද්‍යතුමනි, මම හිතනවා ඔබ පැහැදිලි කිරීමක් සිදු කරා කොහොමද අපි හඳුනාගන්නේ කියලා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි අද සමාජය දාට වැඩිය බොහොම තරඟකාරී. ඒ වගේම අපි හැමෝම තරඟයකට දුවනවා වගේ තමයි රැකියා කරනවා, ගෙදර යනවා, දරුවන්ගේ වැඩ කරනවා, මැෂින් වාගේ. ඉතින් මේ නිසාම මේ මානසික ආබාධ දිනෙන් දින වැඩි වෙනවා මා හිතන්නේ. ජනගහණයෙන් ලංකාවේ වුණත් ඔබට හැකියාව ඇති ලංකාවේ කොපමණ පිරිසක් අඳුරගෙන තිබෙනවාද කියලා. ඉතින් දිනෙන් දින වැඩි වෙනවා. මට දැනගන්න කැමති වෛද්‍යතුමනි මේ මානසික ආබාධ වර්ග තිබෙනවාද? ඔව්, අනුර මානසික ආබාධ වල අපිට දල වශයෙන් ඉතාමත් රළු විදිහට බෙදන්න පුළුවන් කොටස් කීපයකට. දැන් උදාහරණයකට අපි ගමු
අපගේ හිතේ තියෙන කනස්සල ස්වභාවය සහ සතුට සම්බන්ධ රෝග අපි කියන මූඩ් ඩිසෝඩර්ස්. වෛද්‍යතුමනි මට බාධා කරන්න සිදු වෙනවා. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා සෞදි අරාබියෙන් ප්‍රියන්ත මහත්මයා. ආයිබෝවන් ප්‍රියන්ත මහත්මයා. හෙලෝ ආයිබෝවන් ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ප්‍රියන්ත මහත්මයා. ડોક્ટર වගේ මේ වන් අතේ මම ඩ්‍රයිවිං කරන්නේ වන් අතේ කිහිල්ල පාත කැක්කුම එනවා ඉඳගෙන යනකොට ඉතරයි කැක්කුම එන්නේ ડોક્ટર. මේ ඩ්‍රයිවිං කරනකොට කැක්කුම එනවා මේ හිටගෙන ඉන්නකොට අනම්මනම් කැක්කුමක් නෑ ડોક્ટર. ගෙඩියක් ගන්න නෑ ડોક્ટર මට පොඩ්ඩක් බයක් තියෙනවා. මම ස්පිටාලෙට ගියා ගිහිල්ලා තාත් පාකට බෙහෙත් දුන්න දීලා එන්න කිව්වා. ඒ ලොකු يعني ඉඳගෙන යනකොට තමයි ඩ්‍රයිවිං කරනකොට තමයි රිදෙන්නේ. හොඳයි ප්‍රියත් මහත්මයා අපේ වැඩසටහනට නම් හරිදුතුමනි ඒ තරම්ම සම්බන්ධයක් නැතුණත් ඔබට හැකියාවක් තියෙනවා මේ යම් පවසන පරිදි ඔහුගේ කිහිල්ලේ වේදනාවක් තියෙනේ මානසික රෝගයකට පැත්තට දින කියනවා නම් බොහොම තියෙන සම්භාවිත බොහොම අඩුයි නමුත් සමාජලවට පේශයක් සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන් නැත්නම් කීර සම්බන්ධ සමේ නැත්නම් සම සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ උරහිස් සන්ධියේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නමුත් හිටගෙන ඉද්දී නැති වෙනවා ඉඳගද්දී ඇති වෙනවා කියන එක තව පරීක්ෂා කරන්න බලන්නේ මම හිතන්නේ ඔහුට වඩා සුදුසුයි කායික රෝග සායනයකට සහභාගී වීම. හොඳයි ප්‍රියත් මහත්මයා අපි විශ්වාස කරනවා ඔබට මේ මේ වැඩසටහනේදී 100%ක පිළිතුරක් අපිට දෙන්න අපහසුයි ඔබගේ ගැටලුව සම්බන්ධයෙන් නමුත් යම් හෝ පිළිතුරක් වෛද්‍යතුමා ලබා දුන්නා. වෛද්‍යතුමනි අපි සාකච්ඡා කරමින් සිටියේ මොනවාද මේ මානසික වර්ග ආබාධ කියන අපි පටන් ගත්ත විදිහට මුලින්ම අපගේ සිතේ තියෙන සතුට දුක ඒ ආශ්‍රිත රෝග අපි පවසනවා affective disorders එහෙම නැත්නම් mood disorders. උදාහරණයක් දැන් බොහොම කනස්සල්ලෙන් කෙනෙක් ඉන්නවා. තවත් කෙනෙක් බොහොම සතුටින් ඉන්නවා. මේක ඒ mood disorders කියන රෝගයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට බෙදන්න පුළුවන් දෙවෙනි කොටස විදිහට psychotic disorders. psychotic කියන්නේ දැන් හිතාගන්න බැරි විදිහට එක සැරේම ඔබට ඇහෙනවා ළඟ නැති කෙනෙක් කතා කරනවා මියගිය ඥාතියෙක් කතා කරනවා නැත්නම් පිටරට ගින්න කෙනෙක් කතා කරනවා නැත්නම් විශේෂ පුද්ගලයෙක් ඔබට කතා කරනවා නමුත් ඔබ වටේ ඉන්න කිසිම කෙනෙක්ට ඒ ඇහෙන්නේ නැහැ ශබ්ද ඇහෙන්නේ ඔබට විතරයි ඇහෙන්නේ එහෙම නැත්නම් ඔබට හදිස්සියෙම දැඩි සැකයක් ඇති වෙනවා ඔබගේ කෑමට වස දාලා හරි ඔබව මරන්න කවුරු හරි එනවා කියලා හරි නැත්නම් ඔබගේ භාර්යාවගේ අනියම් සම්බන්ධයක් තියෙනවා කියන හරි කිසිම සාධාරණ සැකයකින් තොරව එතකොට ඒ වර්ගයේ ලක්ෂණ ඒ වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් අපි බෙදනවා psychotic disorders කියලා. නැ සයිකෝසී අසනේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ වගේ දැන් හිතේ තියෙන දැඩි චකිතය එහෙම නැත්නම් කාන්සාව නැත්නම් ඇන්සයිටි කියන එක දැන් කෙනෙක්ට එකද නැවඩ්ලා ඉන්න බෑ. බොහොම කලබල. උගුරකට වේලනවා, විවුලනවා, දාඩිය දානවා, කතා කරන්න බෑ, කටහඬ අස්තිරයි ඒ වගේ. ඒක බලන්න පුළුවන් ඇන්සයිටි disorders කියලා. ඊට පස්සේ රළු විදිහට බෙදන්න පුළුවන් ඊළඟ කොටස තමයි substance use disorders. ඒ කියන්නේ මත් ද්‍රව්‍ය සම්බන්ධ රෝග. උදාහරණයක් විදිහට වැඩ ගන්න පුළුවන් මත් පැන් වල ඩැබ්බෙවීම. එහෙම නැත්නම් ගංජා භාවිතය ඩැබ්බෙවීම. එහෙම නැත්නම් වෙනත් මද්දියර මත් පැන් එහෙම නැත්නම් මදුන් වැටි ඒ වගේ දේවල් ඩැබ්බෙවීම. තවත් කොටසක් විදිහට ගන්නවා. ඒතර දල වශයෙන් ගත්තාම ප්‍රධාන වශයෙන් අපගේ හිතේ තියෙන සතුට දුක සම්බන්ධ රෝග අපිට හිතා ගන්න බැරි විදිහට සද්ද ඇහෙන හිතා ගන්න බැරි විදිහට සැක ඇති වෙන රෝග ඊට පස්සේ අපිට හදිසි කලබල වීම ඇති වෙන උගුරකට වේලන ඒ වගේ අසනීප එහෙම වගේම ඊට පස්සේ තමයි මත් පැන් සහ මද්ද්‍රව්‍ය වලට ලැබෙවීම සම්බන්ධ රෝග ඉතාමත් අලු වශයෙන් බෙදන්න පුළුවන් ওই කොටස් හතරට තමයි මානසික රෝග. හොඳයි වෛද්‍යතුමනි මම හිතනවා මේ මේ වර්ගවලදී විශේෂයෙන්ම අද සමාජයේ වැඩිපුරම තියෙන දෙයක් තමයි අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් මේ ඩිප්‍රෙෂන්. මේ ඩිප්‍රෙෂන් තත්ත්වය මා ඔබට මුලින් ඇහුවා මේ ලංකාවේ කොහොමද මේ මානසික රෝගවල තත්ත්වය සහ කොහොමද සංගණනයක් කරලා තිබෙනවාද. ඉතින් මේ ඒකටත් පිළිතුරක් සපයමින්ම එතුමනි ඩිප්‍රෙෂන් කියන්නේ කොහොමද කියලා පැහැදිලි කරොත්. දල වශයෙන් ගත්තොත් අපිට ඉතාමත් රළු විදිහට දැන් හරියටම දැන් මානසික රෝගයක් නිශ්චය කර ගැනීම රඳාපවතින මානසික රෝගය නිශ්චය කරගන්න රෝග විනිශ්චයට ඩංගු වන කරුණු මත. එතකොට රෝග විනිශ්චය කරන්නේ ඉතාමත් සරලවද එහෙම නැත්නම් ඊට වෙනස් විදිහකටද කියන එක මත රෝගයක් තියෙනවද නැද්ද කියන එක වෙනස් වෙනවා. දල වශයෙන් ගත්තොත්
ලෝකයේම ගත්තොත් මිලියන 450කට වගේ මානසිකව තියෙන උනන් ඉතමත් රළු අපිට කියනවා දල වශයෙන් 3න් 1කට අපේ ජනගහනේ 3න් 1කට ජීවිතයේ අම අවස්ථාවක මානසික රෝගයක් හැදිලා තියෙනවා කියන අපිට පවසන්න පුළුවන් දල වශයෙන් 3න් 1කට. එතකොට ඔබ හව විෂාදය සම්බන්ධයෙන් විෂාදය සාමාන්‍යයෙන් අනිත් රෝග වලට සාපේක්ෂව බහුල පවතින රෝගයක්. උදාහරණයක් විදිහට අපිට 100කට ගත්තොත් ඒකෙන් දෙකක් සහ දෙකක් තුනක් හතරක් වගේ ප්‍රමාණයකට 0 2 3 4ක් ප්‍රමාණයකට තියෙන රෝගයක්. විෂාදය කියන්නේ අර අපි මුලින් කියපු affective disorders එහෙම නැත්නම් mood disorders කියන ගණයට ඇතුළත් වෙන අසනීපයක්. විෂාදය එහෙම නැත්නම් depression එහෙම නැත්නම් ඊතරම් නිවැරදිව නොවුණත් සමහර පවසනවා මානසික අවපීඩනය කියලා. එතකොට විෂාදයේ ලක්ෂණ තමයි සතුට නැතිකම. ඒ කියන්නේ දුක. හැම වෙලෙම දුකයි. එතකොට ඔබගේ මිතුරෙක් පහුගිය කාලේ ඉතාමත් උදින් සතුටින් ඉඳලා ඔබත් එක්ක බොහොම කුඩුපගව හොඳින් රැකියාව කරලා අධ්‍යාපන කටයුතු හොඳින් කරලා සෙල්ලම් කරන කෙනෙක් දෙක සැරේම සති කිහිපයක් ඉඳලා බොහොම දුකෙන් කතා කරන්නෙත් නැහැ. ඔන්න විෂාදයක් වෙන්න පුළුවන් මේක. එතකොට ප්‍රධාන ලක්ෂණය තමයි දුක. ඒකත් එක්කම තවත් එයත් සමග තියෙන වෙනත් රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. උදාහරණ ගත්තොත් ආහාර රුචිය නැතිකම. ඊට පස්සේ අපිට සවිශක්තිය නැහැ මොනවත් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම වැඩිපුර දගෙන තියක් තමයි නිින්ද සම්බන්ධ බාධා. බොහෝ දිනක් පැමිණෙන්නේ නිින්ද යන්නේ නැහැ කියලා. ඇඳට ගිහිල්ලා පෙරලි පෙරලි ඉන්නවා. නමුත් උන්ට නිවැරදිව නිදා ගන්න බෑ. නිින්ද මදි. නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ කිසිම දෙයකට ආසාවක් නැහැ. සමහරු ලිංගික ආශාව නැති වෙනවා. සමහරුන්ට ඉස්සර රූපانيه බලපගෙන දැන් රූපانيه බලන්න ආසාවක් නැහැ. ඒ වගේම මෙතන ප්‍රධාන ගැටලුව තමයි විෂාදයේ. විෂාදයේ කලක් පැවතුණා මෙහෙම නැත්නම් දරුණු මට්ටමට ගියාම ආසාව නැති වීම කොපමණද කියන්නේ ජීවත් වෙලා වැඩක් නැහැ කියන තත්ත්වයට වොන්පත් වෙනවා. ජීවත් වෙලා වැඩක් නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. අපි රෝහලවල දකිනවා සමහරු සීදීව හානිකර ගැනීමට තත් කරන රෝගීන් මේ තමන්ට දැනෙන තමන් වැඩක් නැති කෙනෙක් තමන්ට ජීවත් වෙන්න උවමනාවක් නැහැ කියන පදනම් මත ජීවිතය නැති කරන්න උත්සාහ කරනවා. එතකොට විෂාදයේ ගැටලුව තමයි නිවැරදි ප්‍රතිකාර නොකරුවොත් එය ජීවිතයට අනතුරක් පවා ඇති වෙන දුර පවා දුරදිග යන්න පුළුවන්. එතකොට ওই ලක්ෂණ තමයි ප්‍රධාන ලක්ෂණ. ඒ කියන්නේ නිින්ද නොයෑම, කෑම අරුචිය, සතුට නැතිකම, කිසි දෙයකට ආසාවක් නැතිකම, සවිශක්තිය නැතිකම. ඒක තමයි විෂාදයේ ප්‍රධාන ලක්ෂණ කියන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි, විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කළ පරිදි විශේෂයෙන්ම මමත් දැක්කලා තිබෙනවා, මමත් අත්දැකලා තිබෙනවා. මොවුන් සමහරලාවට ඉතාමත් හිතාගන්න බැරි ක්‍රම උපායන් තමයි ඔවුන්ගේ ජීවිතය අවසාන කරගන්න යොදාගන්නේ. ඉතින් මේ මානසික ආබාධයකට ලක්වලා හිටපු පුද්ගලෙක් කොහොමද මේ තරම් දේවල් කරන්න කියලා සමහරලාවට එනවා. ඉතින් වෛද්‍යතුමා සඳහන් කරන්නේ යම් හෝ ඔබට දැනෙනවා නම් ඔබගේ හිත පිටුරෙක් හරි කියලා තිබෙනවා නම් යම් කිසි සැකයක් තියෙනවා නම් වහාම මානසික වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගත්තොත් මෙය නිට්ටාවට සුව කරගන්න බැරි වුණත් නමුත් මේ පාලනය කරගෙන ජීවිතය හොඳින් ගෙනියන්න පුළුවන් නේද වෛද්‍යතුමා? අර විෂාදය සම්බන්ධයෙන් කිව්වොත් ඇත්තටම විෂාදය නම් ඉතාමත් හොඳින් පාලනය කරන්න පුළුවන්. සමහරට මාස 6කට වඩා බෙහෙත් දෙන්න නොවනවස්ථාවක් තියෙනවා. විෂාදය දිගින් දිගට පවතිනවා නම් අපි කියනවා රිකරන් ડિප්‍රෙෂන්. දිගින් දිගට ඇති වෙන විෂාදය නම් සමහරට වැඩි කල බෙහෙත් දෙන්න වෙයි. නමුත් එක් විෂාදය ડિප්‍රෙසිව් එපිසෝඩ් ගන්න එක අවස්ථාවක් නැත්නම් එක ටැග් එකක් ડિප්‍රෙෂන් ඇති වෙනවා සමහරලාට බොහෝ වෙලාවට මාස කීපකින් ප්‍රතිකාර බෙහෙත් අඩු කරලා නවත්තන්නත් පුළුවන්. ඒකින් ද ඒක ජීවිත කාලයටම බෙහෙත් දෙන්න වෙනවා කියන එක නිවැරදි නෑ. ඒ වගේම ඉතාමත් හොඳින් පාලනය කරන්න පුළුවන්. හොඳයි. මම හිතනවා ඒක සුබ ආරංචියක්. ඒ නිසා ඔබ හැංගිලා සිටින්න එපා. ඔබගේ රෝග තත්ත්වයට යම් කාලයක් ප්‍රතිකාර කිරීමෙන් සමහරලාට 100%ක් ඒ රෝග තත්ත්වය නැති කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් වෛද්‍යතුමනි මේ දේවල් ගැන කතා කරනකොට මේ මානසික ආබාධ කියන දේවල් විවිධ ආකාරවලින් අපිට සමාජයේ දකින්නට අහන්න ලැබෙනවා. මම දැකලා තියෙන දෙයක් අහලා තියෙන දෙයක් තමයි වෛද්‍යතුමනි සමහර විවාහක යෝලවල් විශේෂයෙන්ම කාලයක් ගත වුණාන් පස්සේ මේ එකිනෙකා අතර සැකයක් ගොඩනැගෙනවා. මේ සැකය කොයිතරම් දුරට යනවාද කිව්වොත් ඔවුන්ගේ දුරකථන බිල්පත් පරීක්ෂා කිරීමට යොමු වෙනවා, හදිසියේ කාර්යාලවලට කඩාපනිනවා, සමහරලාට ස්ත්‍රිය හෝ
පුරුෂයා පිටිපස්සෙන් ගමන් කරනවා කොහෙද යන්නේ අඳුම් පැළඳුම් ගැන පවා ඔවුන් විශේෂ වෙනවා. ඉතින් මේ දේවලුත් අයට අහන්න ලැබෙනවා. මේ මොන වගේ තත්ත්වයක්ද මේ මානසික ආබාධ? දැන් ඔබේ පවසපු සැකය අපි අර මුලින් කාණ්ඩ කරපු ඝන යටදී බැලුවාම වැටෙන්නේ සයිකෝසිස්. අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා චමින්ද මහතා ඩුබයි වල සිටලා. ආයිබෝන් චමින්ද මහත්මා, ආයිබෝන්, ඔබතුමාගේ ගැටලු ඉදිරිපත් කරන්න. හෙලෝ, මගේ ප්‍රශ්නය තමයි මම ඩුබායි ඉන්නේ. මම කොහොමද වැකේෂන් ගියාම මගේ වයිෆ් හැමලේම එයාට කියනවා. අපිට ටිකක් හඬ ඇහෙනවා මදි චමින් මහත්මා, ටිකක් හයියෙන් කතා කර. දැන් ඇහෙනවද? ඔව්. මගේ වයිෆ්ද හැමලේම එයා ඉන්නේ සැකේකින්. ඒක මෙයාට ගොඩාක් ඉක්මනට ගේන් තියනවා. සවස් ගෙදර දොර වැඩ කටයුතු ගොඩක් කරනවා අඩු වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාට එයා පැත්තකට එලා ඉඳගෙන ඉන්න කැමති. ඒ කියන්නේ ගෙදර තුනක් කවුරු හරි ආවම එයාගේ දිහා වුණත් බලන්නේ ගොඩක්ම සැකෙන්. අනිත් එක තමයි අම්මා තාත්තා එක්ක වුණත් ඉක්මනට රණ්ඩු වෙනවා. රණ්ඩු වෙලා සමහර වෙලාවට ඒක දතරයක් දක්වාම යනවා. එයා කියන්නේ එයාට හැමදෙම හිතේ දුකක් නැහැ කියලා. හිතේ සතුටක් නැහැ කියලා. ඉතින් මේ වෙලාවදී මම එයාව සාමාන්‍යයකට හරි එකන් යන්න බැලුවට එයා එහෙම යන්න කැමැත්තක් නැහැ. එහෙම කොහොමද මම යොමු කරගන්න ඕනේ එයාව එමගේ තැනකට කියලා මට දැනගන්න ඕනේ. චමින්ද මහත්මයා, ඔබ ලංකාවේ කොහේ ඉඳලාද? මේ ඔබගේ ගෙවල් කොහෙද ලංකාවේ? නිට්ටපුරේ. හොඳයි. වෛද්‍යතුමනි, අපිට පැහැදිලි ප්‍රශ්නය. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නෙත් තමයි ගැටලුව තමයි. චමින්ද මහත්තයාගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දීලා හිටියා. චමින්ද මහත්තයාගේ ප්‍රශ්නය දැන් අපිට මානසික රෝග සම්බන්ධයෙන් දකින එක යථාර්ථයක් තමයි පෙන්වන්නේ. ගොඩක් අයට මානසික රෝගීන් තමන්ට මානසික රෝගයක් තියෙනවා කිව්වහම එය පිළිගැනීමට මැලිකමක් දක්වනවා. එකක් සමාජයේ තියෙන විශ්වාස, සමාජයේ මානසික රෝග රෝගීන් කොන් කරනවා, මානසික රෝග වලට කැමති නැව වෙනස් රෝගකණ්ඩයක් කියලා විශ්වාස කිරීම එක දෙයක්. අනිත් එක සමාජයලට මානසික රෝගය ඇති වුණ පුද්ගලයාට තේරෙන්නේ නැහැ තමන්ට අසනීපයක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට මට දියවැඩියා වැදුනොත් මට දියවැඩියව තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් මම ඒක විශ්වාස කරනවා. නමුත් සමාජයට මට මානසික අසනීපයක් වැදුනොත් මට තේරෙන්නේ නැහැ මට මානසික අසනීපයක් තියෙනවා කියලා. මොකද රෝගය ඇති වෙන්නේ මනසට, මනසෙන් තමයි තර්කානුකූල තීරණ ගන්න. තීරණ ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට අපිට තේරෙන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට දැන් ඔබ පවසන රෝග ලක්ෂණත් එක්ක ඒ රෝගය වැඩිපුර සැසඳෙන්නේ විෂාදය සමග එන සයිකෝසිස් අසනීපය කියන රෝගයට. එතකොට ඔබට වඩාත් සුදුසු දැන් ඔබ පැවසිය ඔබ ගම්පහ ආශ්‍රිතව ඉන්නවා කියලා. ඔබට එක්කෝ ගම්පහ රෝහලේ මානසික රෝග සායනයක් තියෙනවා, මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් ඉන්නවා. ඒ වගේම එහෙම නැත්නම් ඔබට පුළුවන් ජාතික රෝහලේ මානසික රෝග සායනයට යන්න. නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අය මානසික රෝගයක් නැහැ කියන හින්දා ඔබට උපක්‍රමශීලී වෙන්න වෙනවා චුට්ටක් මේ අවස්ථාවේදී. මානසික රෝග සායනයකට යන බව නොපවසා වඩා සුදුසු ඔබේ ෆැමිලි ඩොක්ටර්, පවුලේ වෛද්‍යවරයා ළඟට එක්කන් යෑමට. වෙනත් දැන් සමහරට අපි ඇඟේ පද එකක් වුන් තියෙන්න පුළුවන්, නිින්ද නොයෑම තියෙන්න පුළුවන් වෙනවා. බැලුව බැලමට මානසික අරසනීප නෙමෙයි. නමුත් ඒ වගේ රෝග ලක්ෂණයක් පවසලා ඒ දේ ගැන ඖෂධ ගැනීමට ගිහිල්ලා මුණ ගැහෙන ඔබේ පවුල වෛද්‍යවරයා වෛද්‍යවරයාට නමුත් යන්න පෙර පවසා තියන්න මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. මොකද අපි කරන්නේ රෝගියාට සිතක්, ඒ නිසා නරක කිරීම බලාපොරොත්තු වෙන්නේ මේ වෛද්‍යවරයාට පවසලා මෙහෙම ගැටලුවක් තියෙනවා, මම වෛද්‍යවරයාට මුණ ගැහෙන්න එකන් යනවා මගේ බිරිඳව කියලා. ඇයගේ වෙනත් රෝග ලක්ෂණයකට බෙහෙත් ගැනීමට එකන් ගිහිලා ඊට පස්සේ වෛද්‍යවරයාත් සමඟ සාකච්ඡා කරලා මොකද්ද කරන්න කියන්නේ. මොකද බොහෝ වෙලාවට ඖෂධය පටන් ගන්න සති කිහිපයක් ගියාට පස්සේ ওই ලක්ෂණ ඉතාමත් වැඩි ප්‍රමාණයක් මග හැරෙන්න පුළුවන්. ඊට පස්සේ දිගින් දිගටම බෙහෙත් ගන්න එයි. එතකොට පොඩ්ඩක් ඔබගේ උපක්‍රමශීලී වීම නිර්මාණාත්මක විදිහට මේ දේ කරන්න වෙනවා. නැත්තම් මානසික සායනට එක් යනවා කිව්වොත් බොහෝ වෙලාවට එන්න අකමැති වෙන්න පුළුවන්. පැහැදිලිවම වෛද්‍යතුමනි, පැහැදිලිවම. ඉතින් මං හිතන්නේ මෙවැනි තත්ත්ව බොහෝ දුරටත් අප සමාජයේ දකින්න හම්බ වෙනවා. ඉතින් වෛද්‍යතුමනි, අපි දැන් සාකච්ඡා කරමින් හිටියේ මේ 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 ආබාධ මාර පැහැදිලි කරා. ඉතින් මේ ආබාධ ගැන අපිට තවදුරටත් පැහැදිලි කරන්න. සැකය දැන් අපි මානසික රෝග විනිශ්චය කිරීමේදී මේකට පවසන්නේ මෝහය කියලා. එහෙම නැත්නම් ඩිලූෂන්ස් කියලා. සැකය ඇති වෙන්නේ
සාධාරණ හේතුකින් තොර එකයි විශේෂදේ. දැන් හේතුවක් ඇතුව සැකයක් ඇති වෙනවා නම් ඒක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. නමුත් මේ සැකය ඇති වෙන්නේ සාධාරණ හේතුකින් තොර. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ ඔබගේ බිරිඳව සැක කරනවා වෙන සම්බන්ධයක් තියෙනවා කියලා සැක කරන්න හේතුව තමයි බිරිඳගේ ඇඳුම් වලින් පිරිමියෙක්ගේ විලවුන් සුවඳ නිකුත් වීම හරි එහෙම නැත්නම් පිරිමි කෙනෙක්ගේ මූණ දිහා බලව ආරාගේ මූණ දිහා බලව ඒ කියන්නේ ඔයාලට සම්බන්ධ වෙන. ඒ වගේ මට බාධා කරන්න සිදු වෙනවා ඉතාලියේ ඉඳලා අයිවන් මහත්මයා අප සමග එකතු වෙනවා. අයිවන් මහත්මයා. අයිවන්. ඔව් ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මට නෙමෙයි තියෙන්නේ ගැස්ලුව අපේ නැත්තගේ පුතා ඉන්නවා. එයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයා දැන් අපි මොකක් ගැන හරි කතා කර කර ඉතිවත් එයා එතනට ගැලපෙන්නේ නැති දෙයක් තමයි කියන්නේ. ඊට අමතරව මේ කෑමක් වගේ අතල දුන්නත් එයා කියනවා මේ දුනු ඉබ්බත් දුනු නෑ කියනවා. ඒ වගේ අර නොගැලපෙන දෙයම තමයි කොයිවිලි කියවන ඇන්සක තනියමත් කියවනවා. ඉතුරු ගමන් කියනවා මේ මගේ පන්තියම තමයි ඉස්කෝලේ සිටි එක පාටම මොනාරි කතා කර කර ඉද්දි යාළුවෙක් ගැන කියන මට මතකත් නෑ යාළුවා ගැන. නමුත් කල්පනා කරලා බලද්දී මේ යාළුවෙකුත් ඉන්නවා. ඒ වගේ මේ නොගැලපෙන දේවල් තමයි කොයි වෙලෙත්ම කියවන්නේ. ඉතින් මොකක්ද යස්සින් ප්‍රශ්නෙ කිසිකත් දැනගන්න කැමති වෛද්‍යතුමාගේ. හොඳයි අයන් මාත්මා ඔබම ස්තුතියි. වෛද්‍යතුමනි අයන් මාත්‍ය පවසපු දෙයෙන් දැන් අපිට ප්‍රධාන වශයෙන් ගන්න වෙන එතන තනියම කතා කරනවා තනියම ඉනනවා කියන ලක්ෂණය. එතකොට ඊට පස්සේ එකපාරට හිතා ගන්න බැරි විදිහ අමුතු හැසිරීම්. එතකොට මේ දෙකත් එක්ක ඉතාමත් හොඳින් ගැලපෙන්නේ සයිකෝසිස් කියන අසනීප වර්ගීය අසනීප බෙහෙත් වලින් පාලනය කරන්න පුළුවන්. එතකොට ඔබටත් සුදුසු වන්නේ මනෝවෛද්‍ය සායනයකට ළඟම රෝහලේ තියෙන මනෝවෛද්‍ය සායනයකට පැමිණීම. එතකොට ඔය කියන ලක්ෂණත් එක්ක මේක පැහැදිලිව පේන්නේ මානසික අසනීපයක් කියලා. ඒකින්ද කල් නොයව ප්‍රතිකාර කරන්න. මොකද සමාජලාවට කල් යැවීමම බිහිත් ගන්න ඒ වගේ ප්‍රතිඵල අඩු වෙන්න හේතු වෙනවා. ඒකින්ද ඉක්මනින්ම මනෝවෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන්න රජේ රෝහලක. හරි. අපි විරාමයට කලින් අර සැකය ගැන සහ අපේ ප්‍රශ්නය ගැන මම ඔයාලට එක උදාහරණයක් කියන ගන්න ළඟදී දැක්ක. දැන් ඔබ කිව්වා දුරකථන බිල් පරීක්ෂා කරනවා ඇඳුම් චෙක් කරනවා කියලා. මේ සැකේ ඇති වෙන සාධාරණ හේතුකින් තොරව දැන් මම මේක උදාහරණයක් කියන්නම්. මම දන්න ගිසතිය අපේ රෝහලට පැමිණෙන රෝගියෙක්. ඔහු සැකේ කොතරම්ද කියන්නේ ඔහු හදිස්සියේ ඔහුගේ සහ ඔහුගේ භාර්යාවගේ දුරකථන මාරු කරගන්නවා. දැන් ඔබ මගේ භාර්යාව නම් ඔයාගේ ඔබේ දුරකථනේ මම ඉල්ල ගන්නවා. මගේ දුරකථනේ ඔබට දෙනවා. ඊට පස්සේ රැකියාවට ගියාට පස්සේ එන දුරකථන ඇතුම් සියල්ල කොලේක ලියා ගන්නවා නම්බර. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අයට දෙනවා දුරකථනය. ඔබ මේ නම්බර සියල්ලටම දුරකථන ඇතුම් අරන් දීලා මට බලන්න පෙන්වන්න. මං ඉදිරියේ දුරකථන ඇතුම් ගන්න ස්පීකර් ෆෝන් දාලා කවුද කතා කරන්නේ? වැරදිලාවක්වත් නොදන්න කෙනෙක් හිටියොත් ඇයි කතා කරේ? මොකද කතා කරේ? ඔහු කවුද? මොකක් තියෙන සම්බන්ධය? බොහොම දරුණු විදිහට සැකයට භාජනය කරලා ප්‍රශ්න කරනවා. ඒක ඔය මෝහය කියන අසනීපේ එක ලක්ෂණයක්. තවත් උදාහරණයක් කියන්නම්. තවත් පුද්ගලෙක් ඉන්නවා. ඔහුත් ඔහුගේ බිරිඳව සැක කරනවා. ඒකට ඔහු කරන්නේ බිරිඳ රැකියාවට ගියාම ඔහුට සැකයි. රැකියාව අවස්ථාවේදී රැකියා ස්ථානයේදී මොනවද කරන්නේ කියලා. ඔහු එක සැරේම හදිස්සියේ බිරිඳට දුරකථන නැවතුම් ලබා දෙනවා. නමුත් ඔහු බිරිඳට කියලා තියෙන දුරකථන නැවතුමක් ආවම දුරකථනය ක්‍රියාත්මක කරලා තියන්න. නමුත් ඇයට දුරකථනය ක්‍රියාවිරහිත කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ඔබ වැඩට ගියා නම් දැන් මම ඔබට කෝල් එකක් දෙනවා. ඔබට දුරකථන නැවතුමක් දෙනවා. එතකොට මම අහන් ඉන්නකම් දුරකථනය ඔන් කරලා මේසුර තියෙන්න ඕනේ. ඇයට දුරකථනය හරහා ඇගේ කාර්යාලයේ සියලුම දේවල් ඈම. එතකොට මොකද හිතට ඇති වෙනකම් වහගෙන ඉන්නවා මොනවද කියන්නේ? වැඩිලක්වත් සැකයට දුදු දෙන මොනවද? දැන් උදාහරණයක් කියන්නේ විහිළුවකට හරියම් කිසි විහිළුවක් හරි කරොත් එතන අපි ට්‍රිප් එකක් යමු කියලා කිව්වොත් එහෙම ඊට පස්සේ ඔබ ට්‍රිප් එක ගියා නේද? මෙයාත් එක්ක සම්බන්ධයි මෙයාත් එක්ක ට්‍රිප් ගිය කියලා. ඒ වගේ දෙයක් අල්ලගන්න ඊට පස්සේ එතනින් දුර දිගට මේ යනවා. ඒක තමයි සරල උදාහරණ දෙකක්. එතකොට ප්‍රධාන හේතුව සැකයක් ඇති වෙන සාධාරණ හේතුවෙන් තොරව ඒක සැකය තමන්ට තියෙන සැකය සිර කරගන්න නොඑක් නේ දේවල් හොයන උදාහරණයක් විතර. ගෙදර විදුලි අඩි පාරවල් තියෙනවා. ගෙදරට කවුරු ආව නේද? නමුත් ඒවල තියෙන වෙන ඥාතියෙක් එහෙමකට පිළිගන්නේ අය තලාපෙලා සම්බන්ධයක් තියෙනවද කියලා අහනවා. සමාජලාවට සම්බන්ධයක් ගැන බැරිම තැන සමහර කාන්තාවන් කරන්න දෙන්න එතකොට සම්බන්ධයක් තියෙනවා කියලා පිළිගන්නවා. නමුත් ඉතිනුත් ඉවර වෙන්නේ මේක බෙහෙත් වලින් පාලනය කරනකම් දුරදි ගිහලා සමාජලාවට ගෘහස්ත හිංසනය පවුල් ආරවුල් පවුල් වෙන්වීම් දික්කසවීම් දක්වාම කෙලවර එච්චර දුරදි යනවා. මේ සැකය සිංහලෙන් පවසන් අපි මෝහය කියලා ඉංග්‍රීසියෙන් ඩිලූෂනල් ඩිසෝඩර් සාධාරණ හේතුකින් තොරව
සැකය විශේෂයෙන්ම මේක ඇති වෙන්නේ එක් වර්ගයක් තමන්ගේ අනිකුත් පාර්ශවය තමන්ගේ පාට්නර් සම්බන්ධයෙන්. හොඳයි වෛද්‍යතුමනි, අපි මද විරාමයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් අනතුරුවත් විශේෂයෙන්ම මේ මානසික ආබාධ, ඔබට තිබෙන ගැටලු, සමාජයේ පොදුව දකින්නට තිබෙන ගැටලු, නමුත් බහුතරයක් සාකච්ඡා නොවන ගැටලු සම්බන්ධයෙන් තමයි අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ. මා ආරාධනා කරන හැටි සිටින විරාමයෙන් පසුවයි.